SLT Mobitel. Pululthama aavaranayak sahitha vegavathma mobile 4G jalaya. Tharushi, eda siete hatte pahai, adha siete asu tunaka pratishtatayak. Nipunathwe praveenayange sahathikayata janatha paramadhipathyenu thonna obata talluwak adha deela thiyenawa. Nirosha, eda dunna
විශ්වාසය සහතික අදත් ඇය රැක්කත් අනිවාර්යෙන්ම ඇත්තටම මම සතුටුයි අද ඔබ ගිය ගායනයක් ආපහු වතාවක් මට අහන්න ලැබෙනවා වේදිකාව තුළ ඒ හඬ පෞරුෂය ඒ සියලු දේවල් ඔබ සහජයෙන්ම අරගෙන ඇවිල්ලා තියෙන තරුෂි ලස්සන හඬක් හැමදේම හරිම ආකර්ශනීයයි ඔබ ඒ සියලු දේවල් ඉතින් මම හිතනවා මං කැමති මේ තරගයේ පුරාවටම ඔබගේ හඬ අහන්න මේ විදිහට නිතර නිතර නිරන්තරයෙන්ම මම හිතන ජනතාව ඒකට ඔබට අනිවාර්යයෙන්ම උදව් කරයි කියලා මම හිතනවා මොකද ඔබට තියෙන්නේ ඇත්තටම මිනිසුන්ගේ ආදරේ දිනා ගන්න පුළුවන් හඬකුයි ලස්සන මූණකුයි ඒ සියලු දේවල් එක්ක ඔබට ඒ ආකර්ෂණයේ ආදරේ විසකවම ලැබෙයි කියලා මම විශ්වාස කරනවා අමල් නිරෝෂාගේ ගායනයක් නිසා ඇගෙන් අහන්න නැතුව මට හිතුණා මේ ගීතේ කොයිතරම් අභියෝගාත්මක ගීතයක්ද සජීවීව ගායනා කරන්නේ ඇත්තටම මේක අභියෝගය මොකද විශේෂයෙන් නිරෝෂා ඉන්නවා සහ තව එකක් ඇය මීට ඉස්සෙල්ලා රවුන්ඩ් එකේදී ඇය ගායනා කරපු එක ඉතාමත් පැසසුමට ලක් කරනවා ඉතින් එහෙම එකේදී අද දවසේදී ඇය මේ වයිල්ඩ් කාඩ් රවුන්ඩ් එකේ පළවෙනියටම සිං කරන්න එන්නෙත් ඊට පස්සෙන් දැන් එතකොට නිරෝෂාගේ ගීතයක් ගායනා කරන්නේ ගීතයේ අයිතිකාරණිය ඉන්නවා මෙතන ඉතින් කොහොමුණත් ඇයට ඒ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් හයිය තිබිච්ච හින්දා තමයි මම හිතන විදිහට මේ ගීතේ තෝරාගෙන තිබෙන්නේ මම ඒකට සන්තෝසයි ඒකයි සහ අනිත් එක ඇයට දුන්න ඒ සහතිකය නිරෝෂාත් මමත් ශ්‍යානුත් අපි ඔක්කොම වෝට්ස් උනම දීලත් මම ඇත්තටම අද වේලසනම මම වෝට් කරුවෙත් මොකද එදා දවසේදී අපි වෝට් කරලත් වෝට් කරන්න ගියා ලකුණු ප්‍රමාණය අඩු වෙලා තිබුණා. නමුත් ඉතින් සමහරක් වෙලාවට උගක් වෙලාවට අපි වෝට් කරනකම් බලාගෙන ඉන්න සමහරක් කට්ටිය ඉන්නවා. අපි දුන්නට පස්සේ මේක දෙන්නත් බලාගෙන ඉන්න කට්ටියකුත් ඉන්නවා. ඒකින්ද තමයි මුලින්ම වෝට් කරලා දුන්නේ. ඇයට ජයග්‍රහණය පතන්න. ශිහන් මම අහන්න හිටපු දෙයට තමල් උත්තර දුන්නා. මොකද හිතෙන්නේ මේ ඒකමතිකව ගත්ත තීරණයට අද ඇය කරන සාධාරණය ගැන ශිහන්ට මොකද හිතෙන්නේ? ඇත්තටම සාරංග ඇය වෙනුවෙන් විතරක් නෙමෙයි. මේ දොළොස් දෙනා වෙනුවෙන්ම ඒ කියන්නේ ජීවිතේ අපිට දෙවන වරමක් දෙවෙනි අවස්ථාවක් දෙනවා හරි අඩුයි විෂයන් විදියට ගත්තාම අපි අපගේ පෞද්ගලික ජීවිතේදී ගත්තාම එතකොට එවැනි අවස්ථාවක් දුන්නම අර කියන සමහර වෙලාවට ඔවුන් ගැන තියෙන විශ්වාසය වැඩි බලාපොරොත්තුවම හේතුවක් වෙනවා දෙවෙනි අවස්ථාවේදී බිඳ වැටෙන්න එතනට මේ දුවල පුතාල ඔක්කොන්ට කියන්න තියෙන්නේ එතනට එන්න එපා මේ අවස්ථාවේදී දැන් තරුෂි ඒ අභියෝගය ගත්තාම අපි දකිනවා යම් යම් දේවල්. නමුත් ඒ අභියෝගය තමයි දෙවෙනි වරමට තමන්ට බාධකයක් වෙනවා වෙන්නේ. ඒ දැන් මට තව අවස්ථාවකුත් දීලා දෙනවා. මගෙන් තව දේවල් ගොඩක් බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාව ගිලිහුනොත් මට මේ දුන්න වරම ගිලිහෙනවා කියන එක. පීඩනය වැඩි. එතකොට ඒ දෙත් එක්ක අපිම නැවත වතාවක් මොවුන්ව ගේමු කියන තැනට අපේ කැමැත්තක් දීලා ගෙනාවෙන් පස්සේ අපිත් කැමති නෑ මේක අතහැරලා දාන්න. ඕගලන්ට වඩා ලොකු දිගැස්මක් තියෙනවා අපි තුන්දෙනාගේ. මොකද අපි එච්චර කියලා අද දවසේ ගෙනල්ලා බලන් ඉන්න හැමෝම ඉස්සරහා ඔබ සහ අපි වග කියන්න ඕන දෙගොල්ලොම. එතකොට ඒ බය ඒ තිගැස්ම අපිටත් තියෙනවා. ඉතින් දුවේ ඔයා වගේම තමයි ඊළඟට ගීත ගායනා කරන්න ඉන්න සීලු දෙනාටම කියන්නේ පසුගියාව සහ Tamanට තියෙන බය හැම වෙලාවෙම පිටිපස්සෙන් තියලා මේ වේදිකාවට නගින්න. හැම වෙලාවෙම අලුත් දවසක් කරගන්න තමන්ගේ ජීවිතයේ අද මෙතනින් පටන් ගන්නවා කියලා හිතන්න. හැම වෙලාවෙම සුබ වේවි. මතක තියාගන්න මේ දොළොස් දෙනා වෙනුවෙන්ම අපි තුන් දෙනා නැවත ගෙනාව වගේම කර තියන්න සූදානමින් ඉන්න. අපි බලමු මොකද වෙන්නේ.